දැන් අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කළා කියලා ජනාධිපති නීතිඥතුමා මුන් වර්ජනය අත්හැර දැමුවේ නැහැ. දැන් ඊයේ දිනේදී වර්ජනය අත්හරින්න හේතු වුණෙත් දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා වලින් Tamanට අවශ්‍ය මැද තැනකට අපිට එන්න පුළුවන් වුණා. ඒත් අපි අත්හරින්නේ දින 14ක කාලයකට කියලා තමයි අත්හැරියේ. එතකොට අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කළා කියලා මුන් මේක නවත්තන්න නැත්නම් ගැසට් නිවේදනයෙන් පළක් නැති වෙනවා. මේක නිකුත් කරාට පස්සේ තව මොනවාද ඊට සමාන්තරව ක්‍රියාත්මක විය යුතු අංශ? දැන් ඒගොල්ලෝ පාවිච්චි කරන වචන දින 14 කියන එකනේ. ඒතර ඒගොල්ලෝ බලන් ඉන්නවා මේක පාර්ලිමේන්තුවට මේක දායිද. දැන් මං කිව්වේ ඒකනේ 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට ගියේ නැත්නම් දින 14න් ඉවීම අවශ්‍ය වෙලා යන බව දන්නවා. ඒ නිසා ඒගොල්ලෝ කියන්නේ හරි අපි 14ක තමයි මේක බලාගෙන නවත්තන් ඉන්නේ. ඒතකොට පාර්ලිමේන්තුවෙන් සම්මත වුණා සම්මත වෙනවා පාර්ලිමේන්තුව පවතින රජයට පවතින සංයුතියත් එක්ක ඒක මසකට කල් යනවා. ඒ කියන්නේ මසකට දික් වෙනවා. බහුතරයන් අවශ්‍ය වෙනවා. ඔව් සාමාන්‍ය බහුතරය. ඒතකොට මසකට අනිවාර්යයෙන්ම ඒක ඉදිරියට යනවා. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා පාර්ලිමේන්තුව රජයේ කැඳවයිද නැද්ද. මේක ඇවිල්ලා අර මේ කැප්ටන් මවුස් ගේම් කියලා කියන්නේ ඒ වගේ බලා කවුද මේක දිනන්නේ කියලා බලාගෙන ඉන්නවා. එතකොට දැන් තමන්ගේ තියෙන අර මානසික තත්ත්වය ඒක නැති කර ඒක පරාජයටපත් වේදෝ අපි මේක අකුල ගත්තොත් කියලා ප්‍රශ්නයක් ඔය ඉන්න නායකයින්ට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සාධාරණව කතා කරනවා නම් අපි දැන් මේක පේනවා මේක ප්‍රගතියක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි ජනතාව වෙනුවෙන් රජී කියනවට නෙමෙයි ජනතාව වෙනුවෙන් මේක අපි අතාරිනවා කියන එකනේ වටිනාකම අපි නීතිය පැත්තක දාමු. නමුත් නීතිය මේක පසුපස ඉන්නවා. ඒ අය යම් කිසි අවස්ථාවකදී මේක ක්‍රියාත්මක වෙන වෙලාවේදී එසේ නොකර කල්ගත කළා නම් නීතිපතිතුමාට මේ ගැන බලලා ඒ අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. කොහොමද ඒ නෛතික තත්ත්වය පැහැදිලි කරගත්තොත් එක් එක් අයට වෙන වෙනම නඩු පවරන්න සිද්ධ වෙනවද? ඔව් මේකෙදි කලින්ද සමහර බුද්ධි සමිතිවල නිසිටින ඒ සමාජිකයින් මේක දන්නේ නැතුවයි කියලායි මම නම් හිතන්නේ. මොකද ඒකට හේතුව ඔවුන් හිතන්නේ මේ අරගල කළාම ඒ ටික ලැබෙනවා එච්චරයි. මේ අත්‍යවශ්‍ය සේවා පනත යටතේ මේ වගේ අත්‍යවශ්‍ය කාර්යතාවයක් තියෙනකොට ඒක කඩ කරනවා නම් ඒ පුද්ගලයන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණේ නඩු පවරන්න පුළුවන් කල්ද. ඒ නඩු පැවරීම තුල ඔහුට අවුරුදු 2 සිට 5 දක්වා සිර දඬුවම් මුකුත් ඒ වගේම රුපියල් 2000 සිට 5000 දක්වා වන දඩමුදලකුත් නියම කරන්න පුළුවන්. දැන් මේක අපි දඩමුදල ගෙවලා ගෙදර යනවා කියමු. මේකේ භයානකම තියෙන්නේ ඒ වරදකරු වුණ වහාම මහේස්ත්‍රාත්තුමාට බලයක් දීලා තියෙනවා පැමිණිලෙන් එක ඉල්ලුව ගමම්ම සලකා බලන්න මේ අයගේ තමන්ගේ සතුව තියෙන චංචල නිශ්චල දේපර රාජසන්තකරන්. ඊට අමතරව රැකියාව අහිමි වෙන්න. තමන් වෘත්තියේ කටයුත්තක නිරත වෙලා තිනවනම් ඒ වෘත්තියේ කටයුත්තෙන් අහිමි වීමේ සාධක මේකේ තියෙන ප්‍රවණතාවයේ තියෙන. ඒතකොට ඒ වෙලාවේදී තමන් මේක දැනගෙන හිටියේ නෑ. මම වෘත්තීය සමිතියේක සමාජිකෙක් විතරයි. මම නෙමෙයි මේවට නියෝග දුන්නේ. ඒගොල්ලෝ නියෝග දුන්න හින්දා අපි ගියා. ඒක දැන් මේ පනතෙන්ම එහෙම කිව්වට ගණන් ගන්න නැහැ කියලා ඒක විත්තිවාචකයක් හැටියට බලපාන්න නැහැ කියලා කලින්ද මේකේ පනතෙම තියෙනවා. ඒතර එහෙම වුණාම ආය අධිකරණයකට කිසි දෙයක් කරන්න බෑ. මොකද අධිකරණයට ඒක කියන්න ආවත් අධිකරණයට කියන්න සිද්ධ වෙනවා. එතකොට තමන් දැනගෙන ඉන්න ඕනේ නීතිය. මේ නීතියෙම තියෙනවා තමන් සමාජිකයෙක් වුණ පළියට බේරීමක් වෙන්නේ. තමන් සමාජිකයෙක් වෙලා යන්නම් බාලි ගියාට මේකෙන් බේරෙන්න බෑ. තමන් උත් ඒකට වග කියන්න වෙනවා.